හිතවත් මිතුර. අපේ රටේ මෑත කාලේ දේශපාලනය තුළ මිනිසුන්ගෙන් ධර්ම විදියට පිළිගන්න පවුල බවට රාජපක්ෂ පවුල පත්වලා ඉවරයි. විශේෂයෙන්ම ඔබට මතක නම් එදා ජෙනරාල් සරත් පොන්සේකා සමග මහින්ද රාජපක්ෂ හොඳින් ඉන්නකොට ඔහු හමුදාපති බවට පත් කරා. හැබැයි අවසානයේදී මහින්ද රාජපක්ෂත් එක්ක ගැටුමක් ඇති කරගෙන ඔහුට එරෙහිව ජනාධිපතිවරණයේදී තරඟ කිරීමේ වරදට අවසානයේදී ඔහු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තා විතරක් නෙමෙයි අරගෙන අවසානයේදී බොරු චෝදනා ඉදිරිපත් කරලා ඔහුව හිරගෙට යොමු කරලා ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි කරා. ඒ වගේම තමයි රාජපක්ෂ පවුල දරුණු විදියට ඊළඟට පෙරගත්තේ සිරාණි බණ්ඩාරනායකගෙන්. සිරාණි බණ්ඩාරනායක කියන්නේ කාලයක් මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ ඉඳගෙන හුරුතල් වෙච්ච කෙනෙක්. එදා නාමල් රාජපක්ෂ විභාග වංචා කළ තක්කඩි කුපාඩි වැඩ කරනකොට ඒක දැක දැක නීති විද්‍යාල භාර ප්‍රධානියා විදියට ඇය නිහඬව හිටියා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සැමියාට නීති විරෝධී පත්වීම් දෙනකොට ඉව මාධ්‍ය පෙන්නනකොට ඇයකට වහගෙන හිටියා. හැබැයි අවසානයේදී මහින්දත් එක ගැටුමක් ඇති කරගත්තට පස්සේ ඇයට සලකපු විදිය මුළු රටම දැක්කා. මිතුරුනි, මහින්ද රාජපක්ෂගේ ක්‍රමය තමයි ඕනෑම කෙනෙක් තමන් ඉස්සරහ දන ගස්ස ගන්න එක. හැබැයි ඒකට අකමැති වෙන ඕනෑම කෙනෙකුට දරුණු විදියට මූණ දෙන්නට සිද්ධ වෙනවා. නැත්තම් දරුණු විදියට වදවන්දන වලට ලක් වෙනවා. අද මේ වෙනකොට අලුතෙන් මේ තත්වයට ලක් වෙලා ඉන්නේ රංජන් රාමනායක. කෙනෙකුට රංජන් රාමනායකගේ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටුම් තියෙන්නට පුළුවන්. හැබැයි කොන්දේසි බිරහිතුව අපි පිළිගත යුතු කාරණේ තමයි පහුගිය කාලේ පුරාම රංජන් රාමනායක කෑ ගැහුවේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්. විශේෂයෙන්ම මේ රටේ බොහෝ විශේෂම ධනපති පක්ෂවලින් හැම මන්ත්‍රීවරයෙකුටම විශාල වත්කම් දේපල ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි රංජන් රාමනායක සතුව කිසිම දෙයක් නැහැ. ඔහු ජීවත් වෙන්නේ മന്ത്രി නිල නිවසේ. ඔහුට තමන්ගේ කියලා කිසිදු දේපලක් නැහැ විතරක් නෙමෙයි, ඔහුට පාර්ලිමේන්තුවේ ලැබුණු බොහෝ වරප්‍රසාද පහ උගත්තේ නැහැ. තමන්ට ලැබුණු වාහන පර්මිට් එක විතරක් නෙමෙයි, മന്ത്രി දීමනා පවා ඔහු මේ රටේ සාමාන්‍ය ජනතාව අතර බෙදුවා. මේ රටේ බහුතරයක් දෙනා කන්න නැතුව හාමත් වෙලා ඉන්න කාලේ පහුගිය දවස්වල රංජන් රාමනායක කොන්දේසි විරහිතව බඩු බෙදුවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඔහු අත්අඩංගුවටත් පත් වුණා. මිත්‍රුනි, මේ රටේ ජනතාවට අපේ රටේ අධිකරණ ශාස්ත්‍රයේ වරදක් සිදු වෙනවා නම් ඉගෙන කතා කිරීමේ අයිතියක් තිබෙනවා. මොකද විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට, ඒ නිසා අවසාන වශයෙන් මේ බලය පාවිච්චි කිරීමේ අයිතිය තියෙන ජනතාවට. ජූරිස් ප්‍රුඩන්ට් කියන විෂයද පිළිගන්නවා කිසියම් විදියකින් වරදක් සිදු වෙනවා නම් ජනතාවට අවසාන වශයෙන් බලහත්කාරයෙන්වත් බලය පැහැර ගැනීමේ අයිතියක් තියෙනවයි කියන කාරණය. කෙසේ වෙතත් රංජන් රාමනායක අපේ රටේ අධිකරණ ශාස්ත්‍රයේ විවේචනය කරා. හැබැයි ඒක කරේ බොහොම සාධනීය හේතුවක් මත. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ කියන කුපාඩි අධිකරණ ඇමතියා කරපු කුපාඩි වැඩසා ඔහු සමග අධිකරණයේ තිබෙන සම්බන්ධතා ඔහු හෙළි කරා. මේතරණි විශේෂයෙන්ම හමුදා අධිකරණයත් අධිකරණයක් කියන්න තරම් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලැජ්ජ විරහිත රටකට පහුත්තුණු බව අපි පහුගිය කාලෙත් දැක්කා. සාමාන්‍ය හැම මේ රටේ ඉන්න නීතිය පිළිබඳ ඉතාමත්ම මූලික දැනුමක් තියෙන කෙනෙක් පවා දන්නවා හමුදා අධිකරණයක් අධිකරණයක් නෙමෙයි, ඒක පරිපාලන ආයතනයක් පමණයි. හැබැයි අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුවේ දුන්නේ මරා සතුටු කරන්න. එහෙම කරලා ජෙනරාල් සන්ද්‍ර පොන්සේකා හිරගෙදරට ඇරියා. ඒ කුපාඩි වැඩේට සිරාණි බණ්ඩාරනායකත් සහභාගී වුණා. අද වෙනකොට රංජන් රාමනායක අධිකරණය විවේචනය කරයි කියලා ඔහු මේ වෙනකොට හිරගෙදරට යොමු කරලා තිබෙනවා. ඔහුට වසර 4ක දරුණු සිරදඬුවමක් නැත්නම් දැඩි සිරදඬුවමක් ලබා දීලා තිබෙනවා. මිත්‍රෝනි, රංජන් රාමනායක මේ අවාසනාවන් තත්ත්වයට මුහුණ දුන්න එකම හේතුව තමයි ඔහු මේ පවචන ක්‍රමයේ විවේචනය කිරීම. මේ කුපාඩි පැමිණිල්ල ඉදිරිපත් කරේ විජේදාස රාජපක්ෂ තමන්ගේ හෙංචයියෙක් දාලා. විශේෂයෙන් මේක ගුවන් හමුදාවේ හිටපු සෙබලෙක් උදාගෙන තමයි විජේදාස රාජපක්ෂ මේක කරේ. විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ ඉන්න හනමිටි අදහස් දරන දරුණු කුපාඩි, තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුපාඩි වැඩක් කරන පාදඩේ කියලා අපි පහුගිය කාලේ පුරාම දැක්කා. විශේෂයෙන් මේ පැමිණිලි ඉදිරිපත් කරපු පුද්ගලයාගේ පුතා පහුගිය දවස්වලදී පාතාල ලෝකයේ ගැටමකදී මිය ගියා. මිත්‍රෝනි, අද වෙනකොට රංජන් රාමනායක, ඇරිස්ටෝටල්, ප්ලේටෝල වගේ මේ ලෝකෙ වෙනුවෙන් කතා කරපු ආදරය කරපු මිනිසුන් මුහුණ දුන්නු තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ බලයේ හිමි ජනතාව හැටියට මේ තත්ත්වයට එරෙහිව නැගී සිටීමට අපට අයිතියක් තිබෙනවා. මොකද අධිකරණයේ පූජනීයයි කියලා සලකන්නේ යම් කිසි සීමාවක් දක්වස පමණයි. යම් කිසි විදිහකදී අධිකරණයේ එක ඉක්මවල ගිහිල්ලා එහෙම නැත්නම් කාට හරි කඩේ යනවා නම් ඒකට එරෙහි වීමේ අයිතියක් ජනතාව සතුව තිබෙනවා. ඒක විවේචනය කිරීමේ අයිතියක් සාධාරණ ජනතාව සතුව තිබෙනවා. මේ වෙනකොටත් මහින්දට හිතවත් සියලුම දෙනාගේ නඩු අයින් කරමින් තිබෙනවා. කොටිම පිල්ලියන්ට එරෙහිව තිබෙනු මිනිමැරීමේ නඩුවත් ඊයේ විශේෂයෙන්ම අපේ රටේ නීතිපතිතුමා ඉල්ලාස් කරගත්තා. හැබැයි මේ රටේ කතා කිරීමේ වරදට අද රංජන් හිරගෙදර යනවා. අද රංජන්ට මේ අත්තුණු ඉරණම හෙට තවත් කෙනෙකුට අත් වෙන්නට පුළුවන්.
එම නිසා අපි සියලුම දෙනා මෙතෙක් රංජන් අපි වෙනුවෙන් කෑගැහුවා වගේම අපි හෙට දවසේ රංජන් වෙනුවෙන් කෑගැහිම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. කෙසේ වෙතත් මිනිසුන් හිරගෙදර දාලා මතවාද හිර කරන්න බැහැ කියන එක පහුගිය කාලය තුළ බොහොම සාක්ෂි සහිත ඔප්පු වුණා. ඔබට මතකනම් එදා රාජ්‍ය ආන්ත්‍රණය මගින් ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන් විනාශ කරයි කියලා මේ රටේ සමහර අයුම් විශේෂම ප්‍රේමදාසලා උඩ පැනපු වෙලාවේ ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත නැමත වතාවක් ජනතා විමුක්ති පෙරමුණ සාර්ථක මේ රටේ දේශපාලනයට ආවා. ඒ වගේම රංජන් රාමනායකගේ මතයත් කිසි දවසක නවත්වන්න බැහැ කියන කාරණය ඔහු පහුගිය කාලේ ඔප්පු කළා. කෙසේ වෙතත් මේ මොහොතේ රංජන් විමුක්තිය හඩ නැගීම වගකීම ඔබ සතුයි. මිත්‍රනි, අධික මේ පෞචින අසාධාරණයට එරෙහිව විශේෂම අධිකරණයේ ගත්තු මේ බැරි තීරණයට එරෙහිව අපි සිරුම් දෙනා එකවන්න නැගී සිටමු. මිත්‍රනි, අරගෙන සු ජයග්‍රහණ නමුදු බව ඔබට ශ්‍රීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.